අද චතාරික සමයේ 38 වෙනි දවස ප්‍රවන්තේනි අපි කෙමින් කෙමින් චතාරික සමය අවසන් කරලා සුදු සතියට අවතීර්ණය වෙන්නට යන මේ කාල වකවානුව තුළ ස්වාමින් වහන්සේ අපව ලස්සන ගමනකට අරගෙන යනවා අද අපිට උන්වහන්සේ ප්‍රකාශ කරනවා අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ පුත්‍ර භාවය උන්වහන්සේගේ දේව පුත්‍ර භාවය අපි හැම කෙනෙක්ම දකින්නට අවශ්‍යයි කියලා. එදා හිටපු මිනිස්සුන්ට මේක තේරුම් ගන්නට බැරි වෙනවා. එදා හිටපු මිනිස් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන උන්වහන්සේට ගහන්නට උන්වහන්සේව මරන්නට ගල්පවා අතට ගන්නවා. දේව අපහාසයක් උන්වහන්සේ කළ නිසා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන ඒ ප්‍රකාශනය ජනතාව ඉදිරියේ කිරීමම දේව අපහාසයක් හැටියට වුන් දකිනවා. නමුත් උන්වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ හුදෙක් මම පියාණන් වහන්සේගේ ක්‍රියාවන් මම කරනවා නම් ඔබ මාගේ ක්‍රියාවන් නිසා හරි මාව අදහ ගන්නට ඕනයි කියන කාරණාව උන්වහන්සේ කියනවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි සමහර වෙලාවට අපිත් මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන්නට අපි මිනිස්සුන්ව හංවඩු ගහන්නට අපි මිනිස්සුන්ව හෙලා දකින්නට මිනිස්සුන්ට අපහාස කරන්නට බලා සිටිනවා යම් අවස්ථාවන් වල. ඔවුන් කරන පුංචි පුංචි දේවල් එක්තරා අවස්ථාවක ඔවුන් කියන දෙයක් වෙන්නට පුළුවන්. දේවල් අරගෙන අපි ඔවුන්ව මහා අසාධාරණ විදිහට ඔවුන්ට චෝදනා කරනවා. අද ස්වාමීන් වහන්සේට වෙන්නෙත් ඒකම තමයි. මේ වගේම ජේසු වගේම අද ඉන්නවා අපි අතරම මෙවැනිවම වූ ප්‍රතික්ෂේපයට ලක් වෙන අය. අපි දකිනවා යථාර්ථය කතා කරන්නට බෑ, සත්‍ය කතා කරන්නට බෑ, ඇත්ත කතා කරන්නට බෑ. ජීවිතයේ සමහර වෙලාවට අපිට මේ වගේ දේවල් ඕන තරම් අහන්න ලැබෙනවා. දැන් බොහොම පැහැදිලිව අපි දකිනවා අර සිංහරාජ වනාන්තරයේ ගස් කපනවායි කියපු හේතුව නිසා එක් දැරිවියක්ව බොහොම බලවත් විදිහට යටපත් කරන්නට ඇයට ඇයව තර්ජනය කරමින් ප්‍රකාශනයක් කරනවා. අද ගොඩාක් අය උත්සාහ කරන අයව බේර ගන්නට කියලා. මේ වගේ එක ප්‍රකාශනයක් ඇති එක දෙයක් ඇති මිනිස්සුන්ව හෙලා දකින්නට ඒකට හේතුවක් තියෙනවා ප්‍රේමන්තින්. මොකද ඒ තුලින් ගොඩාක් අයට හානියක් සිද්ධ වෙනකොට විශේෂයෙන්ම රදළ පැලැන්තියේ බොහෝසත් අයට බලපුලුවන්කාරකම් වලට තියෙන අයට ඒ වලින් චෝදනාවන් එල්ල වෙනකොට ඔවුන්ට ඒව දරා ගන්නට බැරි වෙනවා. මේක තමයි යථාර්ථය. මේක තමයි ජේසුගේ කාලෙත් සිද්ධ වුණේ. මේක තමයි අද සිද්ධ වෙන්නේ. මේකම තමයි හෙටත් සිද්ධ වෙන්නේ. නමුත් අපිට උන්වහන්සේගේ දරුවන් හැටියට ජේසුස් වහන්සේගේ කුරුස මගේ යන අය හැටියට මෙලෙස බලාගෙන ඉන්නට බෑ. අපිත් මේ කුරුසේ ගමනට නියැලෙන්නට ඕන. මේ ප්‍රතික්ෂේප වීමට අපි ලක් වෙන්නට ඕන. මේ අසාධාරණ චෝදනාවට අපි ලක් වෙන්නට ඕන. ස්වාමින් වහන්සේගේ ඒ ශුද්ධත්වය ක්‍රියාත්මක කරද්දී උන්වහන්සේගේ ආදරය අපි ප්‍රකාශ කරද්දී උන්වහන්සේගේ සමාව අපි ප්‍රකාශ කරද්දී උන්වහන්සේගේ සාධාරණත්වය අපි ලොවට දෙන්නට උත්සාහ කරද්දී උන්වහන්සේගේ යුක්තිය වෙනුවෙන් අපි ජීවත් වෙද්දී අපිට මේ කියන ඉරණම අත්වෙන්නට පුළුවන්. එනිසා තමයි අද අපිට ඇදහිල්ල අවශ්‍ය වෙන්නේ, විශ්වාසය අවශ්‍ය වෙන්නේ. ඒ ඇදහිල්ලෙන් කටයුතු කරමින් අපි ස්වාමින් වහන්සේගේ ආදරය තුළ බලවත් වෙන්නට, ශක්තිමත් වෙන්නට අවශ්‍ය වෙන්නේ. එනිසා ප්‍රේමවන්තයනි, බය වෙන්නට එපා. කවුරු මොනවා කිව්වත් බය වෙන්නට එපා. චේස බය වුණේ නෑ. උන්වහන්සේගේ පුත්‍ර භාවයේ අත්පත් කරගෙන අපි මේ කුරුසේ ගමනට නියැලෙනකොට අපි උන්වහන්සේ හා සමග උත්ථානය ප්‍රකාශ කරන ජනතාවක් වෙන්නට අපි උත්සාහ කරන්නට ඕන. එනිසා අද දවසේදී දෛනිකව ඔබට ලැබෙන හැම අවස්ථාවක්ම උන්වහන්සේට සාක්ෂි දරන අවස්ථාවක් බවට පත් කරගන්න. ඔබත් දේව තාත්තගේ ආදර දුවෙක් පුතෙක් ලෙස ජීවත් වෙන්න. ඒ පුත්‍ර භාවය තුළ ඒ දරුකම තුළ උන්වහන්සේගේ යුක්තියද ධර්මිෂ්ඨකමද නොසිදි ගලන ගඟක්සේ පවතින්නට අපි වග බලා ගන්න දවසක් බවට අද දවස පත් කරගමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.